මොකද ශ්‍රී ලංකා පොලිසිය විදිහට අපි ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීමේදී අද දිනේ මේ ඡන්දය ඉතාම සාමකාමීව පැවතුණා කියන ප්‍රකාශය දැනට කරන්න පුළුවන් මොකද නමුත් ඒ සෑම ප්‍රදේශයකින්ම සඳහන් වෙන්නේ ඉතාම සාමකාමීව ඡන්දය පැවතුණු බව නමුත් ඒ අතරතුර යම් යම් ඉතා කුඩා සිදුවීම් කීපයක් වෙලා තියෙනවා ඒවා පුද්ගලික මේ නිහඬ කාල සීමාව ගත වෙන්නේ පුද්ගලයන් 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා විවිධ ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කරපු දිවිනේ විවිධ ප්‍රදේශවලින් ඒ වගේම තවත් 2 දෙනෙක් අත්අඩංගුවට ගත්තා ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළා මොකද පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තා යාපන ප්‍රදේශයේදී ඒ ඡන්ද පත්‍රිකාවකට හානි කිරීමක් සම්බන්ධව මේ ආකාරයට පුද්ගලයන් 10 දෙනෙක් අත්අඩංගුවට පත් වෙලා තියෙනවා මේ වන විට මේ කෙසේ වෙතත් සමස්තයක් විදිහට ගත්තාම ඉතාම සාමකාමීව ඡන්දය පැවැත්වුණු ආකාරය තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ ආ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද ගණන් කිරීම වෙනට ආරම්භ කළා තියෙනවා මේ ඡන්ද ගණන් කිරීමෙන් පසුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව ආරම්භ වෙනවා මේ පශ්චාත් මෙතිවරණ කාල සීමාව එතෙක් මේ කාල සීමාව තුල අපි වැඩි පිළිවෙල ක්‍රියාත්මක කරනවා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනේ කණ්ඩායම් වශයෙන් රැස් වෙනට එපා ඒ සඳහා අවසර දෙන්නේ නැහැ කණ්ඩායම් වශයෙන් පොදු ස්ථාන වලට රැස් වෙලා ඡන්ද ප්‍රතිඵල නැරඹීමට කටයුතු කරන්න එපා ඒ සඳහා අවස්ථාව ලබා දෙන්නේ නැහැ පොලිසිය පැමිණලා ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කරනු ලබනවා ඊට අමතරව අපි මාර්ග බාධක ක්‍රියාත්මක කරනවා කැරණි මර්ධන රාජකාරී නිලධාරීන් පොරොත්තු සේවා රාජකාරී වල ඉන්නවා මේ ආකාරයට ආරක්ෂාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙනවා ප්‍රතිඵල නිකුත් කර අවසන් වනතුරු